උගලන් ආදරෙන් පිළිගන්නවා රස වෙනට. අද හදලා පෙන්නන්නේ ස්පයිසි රෝස් චිකන්. මේක පුරවලයි බේක් කරන්නේ. බලමු හදන විදිය. චිකන් එක හොඳින් හොදගෙන තියෙන්නේ. මේ වගේ කිචන් ටිෂුස් අරගෙන ඒකෙන් තෙත හොඳින් මාතු කරගන්න ඕනේ. ඊළඟට මේක ගෑරුප්පුවකින් හොඳින් යන ගන්න ඕනේ. මෙතන තියෙනවා ලුණු. මම ප්‍රමාණවත් දීලා ඇති ඔයගලන්ට. දෙහි. මේ දෙක හොඳින් කලවම් කරගන්න. දැන් එක හොඳින් තවර ගන්න. මේ විදිහට ඊළඟට තියෙනවා අපිට අඹර ගන්න ද්‍රව්‍ය ටික. රතු ලුණු, සුදු ලුණු, ඉඟුරු, අම්මිරිස් සහ අඟල් 4ක සීර කෑල්ල. දැන් මේ ටික අඹර ගන්න ඕනේ. දැන් ඒකටම තව ද්‍රව්‍ය ටිකක් අතින අඹර ගන්න. කොත්තමල්ලි, සෝදුරු, කැලිමිරිස්. මේ තියෙන්නේ වෝසෙස්ටර්ෂයර් සෝස් එක. මේක ඔයගලන්ට පුළුවන් සුපර් මාකට් එකකින් ගන්න. ඒ සෝස් එකත් අපිට අවශ්‍ය වෙනවා. සහ තව තියෙනවා අපිට තෙල්. ඒකත් දාගන්න. ඒකත් දැන් හොඳින් අඹර ගන්න ඕනේ. අපි දැන් චිකන් එක පුරව ගමු. කැරට් බාගෙන තම්බ ගන්න. ග්‍රීන් පීස්. අකමැති නම් ග්‍රීන් පීස් නොදා ඉන්න පුළුවන්. පාන් පෙත්තක මැදක් අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්නම් ඔබලන්ට පුළුවන් පාන් කුඩුත් දාගන්න. ගම්මිරිස්, ලුණු, ඔබලන්ට පුළුවන් බිත්තරයක් දාලා මේක කලවම් කරගන්න. එහෙමත් නැත්නම් ෆ්‍රෙෂ් කිරි ටිකක් දාන්නත් පුළුවන්. ලුණු සහ දෙහි අතගාලා අපි ටිකක් වෙලා තිබ්බා. දැන් අපි අඹරගත්තු අපේ මිශ්‍රණ දෙක එකට කලවම් කරගමු. දැන් ඒක හොඳින් තවර ගන්න. මේ වගේ භාජනයකට ටින් ෆොයිල් එකක් දාගන්න. එකක් හෝ දෙකක්. මේ වගේ. ඊළඟට අපේ පිරවුම දැන් ඇතුළට දාගන්න.
දැන් මේක ඇතුලෙන් තියාගන්න. දැන් මම මේක ෆ්‍රිජ් එකට දානවා. ෆ්‍රීස් කරනවා නම් වඩා හොඳයි. අවම වශයෙන් පැය 4ක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඕවනයි. දැන් කොහොමත් හවස මට හෙට තමයි මේක හදලා පෙන්නන්න වෙන්නේ. මේ තියෙන ෆුඩ් කවර්ස්. මම මේකෙන් උහා ගන්නවා. ඊයේ හවස මැරිනේට් කරපු චිකන් එක මම ෆ්‍රීස් කරගත්තා. දැන් අද උදේ අපි මේක බේක් කරන්නයි යන්නේ. ෆ්‍රීස් එකෙන් එළියට ගත්ත ගමන්මයි මේ. ඒ හින්දා තව පැය භාගයක් අපි තියාගෙන මේක ස්ටීම් කරගන්න ඕනේ. ස්ටීම් කරාට පස්සේ බේක් කරන්න. දැන් මේක පැය භාගයකට පස්සේ අපි ස්ටීම් එකට දාන්න ඕනේ. මම වතුර එකක් උණු වෙන තියාගත්තා. පැය භාගයක් ස්ටීම් කරගන්න. මම බේක් කරන්න මේ වගේ තැටියක් ගන්නවා. ඔයගොල්ලන්ට පුළුවන් නැත්නම් බේකින් ට්‍රේ එකක් උනත් පාවිච්චි කරන්න. මේ තැටියට මම ෆොයිල් එකක් තියාගන්නවා. මේ විදිහට. මේකේ තියෙන උඹලට පේනවා ඇති මේකේ තියෙන ඉස්ම ටික ඉවත් කරගන්න වෙන භාජනයකට. දැන් මේක උඩින් තියාගන්න. මේ විදිහට සෙල්සියස් 200ට රත් වෙච්ච අවන් එකක මම මේක පැයක් තියාගන්නවා. හැබැයි විනාඩි 30ක් යනකොට නැවත එළියට ගන්නවා. මම අරන් පෙන්නන්නම්. අත් දෙකයි කකුල් දෙකයි මේ විදිහට නූලකින් බැඳගන්න. ෆ්‍රීස් කරන් ඉස්සෙල්ලා, ඒ කියන්නේ මැරිනේට් කරනකොටම බැඳගත්තා නම් තමයි වඩා හොඳ. මේ පැය භාගකට පස්සේ කලින් ඉස්ම ඉවත් කරපු භාජනයටම මේකේ තියෙන ඉස්ම ටිකක් දාගන්න. දැන් මේකේ උඩට නැවත තෙල් මේ සැහැන් තුනක් දාගන්නවා. ඊළඟට ඔයගලන්ට පුළුවන් මී පැණි දාගන්න. පැණි ටික එහෙමත් නැත්නම් කපුරු ටික උඩින් දාගන්න. හොඳින් කුඩු කරලා තියෙන්නේ. මම දාගන්නේ හපුරු කුඩු. දැන් නැවත විනාඩි 30කට මේක අවන් එකට දාගන්න. දැන් තවත් පැය භාගයකට පස්සේ, ඒ කියන්නේ පැයක්ම අපි මේක දැන් බේක් කරා. දැන් අපි චිකන් එකට අවශ්‍ය සෝස් එක හදාගමු. මං ගත්තා මේ පැණි. ඔයගලන්ට පුළුවන් හකුරු හරි සීනි හරි මේ වෙනුවට පාවිච්චි කරන්න. මේ තියෙන්නේ වෝසෙස්ටර්ෂයර් සෝස් එක. මේක දාගන්න. දෙහියුෂ, කෝන් පිටි තේ හැඳි එකක් තියෙනවා. ඒකට වතුර මිස හැඳක් දාලා කියපලා තියාගන්න. පෑන් එකක් රත් වෙන තියාගන්න. තෙල් දාගන්න. කපාගත්තු බීලුණු දාගන්න. මේක පොඩ්ඩක් ලාදු බුරු පාට වෙනකන් තියාගන්න ඕනේ. දැන් මේකට චිකන් ස්ටීම් කරනකොටයි බේක් කරනකොටයි ආපු යුෂ ටික අපි දාගමු. 1 මිලිලීටර් 200ක් වගේ ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ ප්‍රමාණය නැත්තම් ඉතුරු හරිය වෙනකොට උගල දාගන්න වතුර ටික. අපේ සෝස් මිශ්‍රණය මේකට දාගන්න. මේක උතුරව ගන්න ඕනේ. මම මේකට ලුණු ස්වල්පයක් දාගන්නවා. කොහොම ප්ලා මිශ්‍රණය දාගන්න. දැන් මේක ඝන වෙලා දැන් ලිප් ඔෆ් කරගන්න.
මේකට සෝස් එක දාගමු. මේ විදිහට. දැන් මේ නූල් ඉවත් කරගන්න. ඔබලන්ට පුළුවන් වටේට තඹ පෙළෝළු උණක් තියාගන්න. අද මම තියාගන්නේ තක්කලි සහ තඹපු බිත්තර. මේකේ උඩට ඔයගලන්ට පුළුවන් සෝස් ටිකකුත් දාගන්න. ගොඩක් අය චිකන් මැරිනේට් කරාට පස්සේ කෙලින්ම බේක් කරනවා. එහෙම කරන්න එපා. ස්ටීම් කරලා අර වගේ ඊට පස්සේ බේක් කරන්න. එතකොට හොඳින් මැද තැම්බෙනවා. ඉතින් තමන්ට කැමති විදිහකට සරසලා ඔයගලන්ට පුළුවන් නත්තල් මේසේ සරසන්න ගන්න. මේක ඉතාමත් රසයි. ඉතින් මං හිතනවා ඔබ කැමති වෙයි කියලා. නැවත රස කෑමකින් අපි හමු වෙමු.